ඉතින් කොහොමද යාළු? ඔන්න ඉතින් අපි අද ඔයාලා පොඩක් මොස්කව් පැත්තට එක්ක යනවා. ඉතින් මේ තමයි අපි ඉන්න සිටි එක අපි ඉන්නේ පුෂ්චිනෝ සිටි එකේ. සිටි එකේ මේක තමයි බස් ස්ටෑන්ඩ් එක බලන්න. මෙතන ඇතුලේ කවුන්ටර්ස් එකක් තියෙනවා. අපිට මෙතනින් ඕන ටිකට් එක ගන්න පුළුවන්. අපිට කලින් බුක් කරලා තියන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්තම් අපිට බස් එකට අපි නගින වෙලාවේ අපිට ටිකට් ගන්න පුළුවන්. ඒ වගේම තව එක දෙයක් තියෙනවා මෙහි වෙලාවට වැඩ. අපි ලංකාවේ නම් වෙලාවට වැඩ කරන්නේ නැහැනේ. ගොඩක් අය වෙලාවට වැඩ නැහැ. ඉතින් මෙහි එක තප්පරයකට වැඩ. බස් එක 3ට යනවා නම් 3ට යනවා. අය විනාඩියක්වත් පරක්කු වෙන්නේ නැහැ. ඒක තමයි මේ රටවල් මේ විදිහට දිනු වෙලා තියෙන්නේ. ඉතින් හරි අපි එහෙනම් දැන් බස් එක යන්නත් වෙලාව හරි. අපි එහෙනම් යමු. එන්න. අපි මොස්කව් වලට යන බස් එක නගින්න යන්නේ. යමු. මම ඔයාලට කිව්වා රුසියාව සූදානම් වෙනවා කියලා අලුත් දෙයකට මොකටද සීත ඍතුවට. ඉතින් ඕන්න සීත ඍතුවේ ආරම්භය ඔයාලට පේනවා දී හිමවැටලා තියෙනවා සුදු පාටද පටේම. ඉතින් සීතලයි ඒ නිසා අපි ග්ලව්ස් පාවිච්චි කරා. ඔව් මේ අපි ග්ලව්ස් පාවිච්චි මැෂින් එකකින් තමයි මේ එයාලා සල්ලි ගන්න. අපි කාඩ් එකෙන් තමයි අපිට පේ කරන්න තියෙන්නේ. ස්පසිබ. ඉතින් අපිට මොස්කව් වලට ටිකට් එක ගාන 239.740යි. පේනවා තිනේ ලංකාවේ ටුවරිස්ලා යන බස් එකක් වගේ. මේ නෝමල් බස්, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට යන්න තියෙන බස් එක. ගොඩක් ලස්සනයි, ගොඩක් පිරිසකට යන්න පුළුවන්. සීට් තියෙනවා, ගහලා තියෙනවා සීට් ගන්න මේ උඩ බලන්න. සීට් 57යි 59 60 61 60 63 දෙනෙකුට වගේ යන්න පුළුවන් මේ බස් එකේ. සීට් ගන්න තියෙනවා 73ක් විතර. ගත කියන අපි කියන්නේ සිග්නල් එකේ අන්ඩර්ග්‍රවුන්ඩ් කියන්නේ බූගතනේ. ඉතින් අන්ඩර්ග්‍රවුන්ඩ් එකට තමයි අපි යන්නේ. හරි බලමු අපි ගිහින් මේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ මොනවද තියෙන්නේ කියලා.
අපි පිළිපැදියුතු කරුණු කීපයක් තියෙනවා. එකක් අපිට මෙතනින් අවියාවිදර අයන්න බෑ. මොකද ගොඩක් මෙහෙ ඇත්තටම දෘශ්‍යයන් අය ගොඩක් කට්ටිය මේ එයාලා වෙබන්ස් තියාගෙන ඉන්නවා. ඉතින් අපි අතේ නැහැ. ඒ වුණත් එයාලට මෙට්‍රෝ එකේ යදේවල් අර අයන්න බෑ. ඒ වගේම මෙට්‍රෝ එකටම වෙන් වෙච්ච වෙනම කාඩ් එකක් තියෙනවා. මොනවාට පෙන්නන්නම් මමත් ගත්ත මෙට්‍රෝ කාඩ් එක. මෙට්‍රෝ කාඩ් එක මෙහෙ මුදලි රූපල් 50ක් වෙනවා කාඩ් එක මිලදී ගන්න. මේක තමයි මෙට්‍රෝ කාඩ් එක. ඉතින් අපි මෙතනින් අපි මෙතනින් නෙමෙයි අපි මෙට්‍රෝ එකට යන්න ඇතුළට යන්න නම් අපි මේ කාඩ් එක පංච් කරලා තමයි තියෙන්නේ. මම මේ පංච් කරන තැනදී ඔයාලට පෙන්නන්න මොකද කරන්න කියලා. ඉතින් මෙට්‍රෝ එකේ අපි ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අපි අනිනෝ මෙතන මේ අනිනෝ කියලා ස්ටේෂන් එකේ මේ වමට ඉතාලියක් දාලා තියෙනවා. අපි මේ පැත්තෙන් තමයි අපිට යන්න තියෙන්නේ. මේ මැප්
ලැම්ප් එක නම් ඉලෙක්ට්‍රික් වලින් ඉන්ඩිකේට් කරන්නේ අපි ඉන්න ස්ටේෂන් එක. නමුත් එයාලා මේ අපිට සවුන්ඩ් වලින් කියන්නේ එයාලා අපිට කියනවා ඊළඟ ස්ටේෂන් එක මොකද්ද වහින්නේ කොහෙට යන්නද ඒ කියන්නේ එතනින් අපි මාරු වෙන්නේ මොන ප්ලැට්ෆෝම් එකටද කියන එක ටික ඒකට විස්තර කියනවා. ඔයාලා නම් පෙන්නනවා තව ට්‍රේන් තියෙනවා ඒ වගේ මෙතනින් ඉන්ඩිකේට් කරනවා මේ ලයිට් එක. ස්ටේෂන් එකකින් ස්ටේෂන් එකට ඉන්ඩිකේට් කරනවා අපි දැන් කොතනද ඉන්නේ අපි ඊළඟට කොහෙටද යන්නේ කියන ටික. ඉතින් බලන්න ලංකාවේ ඇත්තටම මම මේ අතේ මෙතන නැහැ මේ වගේ ට්‍රේන් එක මං ගිහිල්ලා නැහැ. මේක ඇත්තටම ගොඩක් දියුණුයි මේ සිස්ටම් එක. මොකද මෙට්‍රෝ එකට අපි ඇතුළු වෙනකොට රූපල් 38යි අපිට යන්නේ. රූපල් 38 මේ මෙට්‍රෝ එක ඇතුලේ තියෙන හැම ට්‍රේන් එකම අපිට ගිය හැම ස්ටේෂන් එකට අපි ගිය හැකි එක්සිට් වෙන්නේ නැතුව. අපි එක්සිට් වුණොත් ආයෙ අපි රූපල් 38 ගෙවල තමයි මෙට්‍රෝ එකට ඇතුල් වෙන්න ඕන. අපි බහිනවා මේ ස්ටේෂන් එකට. ඉතින් ඔයාලා පේන ට්‍රේන් එක පොඩ්ඩක් බලන්න කොහොමද කියලා. ස්ටේෂන් එක බලන්න කොහොමද මේ කට්ටියගේ කියන්නේ මේ අන්ඩර්ග්‍රවුන්ඩ් මේ ඇවිල්ලා අපි පොළොව මට්ටමේ ඉඳන් ගොඩක් යට ඉන්නේ. තප්පර 30න් 30ට වගේ මෙතන ඒ කියන්නේ මේ ස්ටේෂන් එකට ට්‍රේන් ඒ කියන්නේ හැම ස්ටේෂන් එකටම ට්‍රේන් එකක් එනවා. තප්පර 30න් 30ට වගේ හැම ස්ටේෂන් එකටම ට්‍රේන් එකක් එනවා. මොකද ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේකේ දවසට ගමන් කරනවා. ඔය දැන් ට්‍රේන් එක යනවා. ආරක්ෂාංශයේ පොලිසියෙක් මේ හැම ස්ටේෂන් එකම ඉන්නවා චෙක් කරන්න. එයාලා මේම එයාලා හැමතැනම ගිහිල්ලා එන කට්ටියව චෙක් කරනවා. මේ පොලිස් මහත්මයෙක් වලට පේනවා ඇති. එයාලා රටේ ජනතාවගේ ආරක්ෂාව හැම වෙලාවෙම සලසනවා. මේ හැමතැනම ඉන්නවා එයාලා. කිසිම කෙනෙක් මෙහි කලහකාරී ලෙස හැසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම කලබලයක් නැහැ. මේ